මේද එතුමා තමන්ගේ රැලියේ දී තවත් දෙයක් සඳහන් කරනවා. විශේෂ කරුණක්. ඒ තමයි අධිකරණ පද්ධතිය පිළිබඳව. ඊට කලින් අපි තිරයේදී දැකගමු අධිකරණ පද්ධතිය පිළිබඳව ප්‍රධාන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී කරන ලැබූ ප්‍රකාශය පිළිබඳව අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව එතුමා ලබා දෙන ප්‍රකාශය සහ එතුමා කරන ලැබූ අදාළ ප්‍රකාශය සහ ඒට ප්‍රතිඵල පිළිතුරක් ලබා දෙනවා මා නිවර්දි නම් මහ චමීර පෙරරා මහතා. ඔව් විවේකයේ තිරයට ගන්න පුළුවන් නම් අදාළ දර්ශනයන් ඉෂුනික කපවනු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල් වල ඉන්නවා අභූත නඩු චෝදනා ඉදිරිපත් කළා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමති 17 වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මතු කරපු කාරණේ මේක බරපතල කාරණයක්. විශේෂයෙන්ම අපි දැක්ක ඔහු මම ප්‍රසිද්ධියේ කියනවා මම නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති වුණොත් අභූත චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙන ඒ හමුදා නිලධාරීන් ඒ බුද්ධ්‍යාංශ නිලධාරීන් නිදොස් කොට නිදහස් කරනවා කිව්වා. මේ ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන්නේ අධිකරණයේ මලගම. මේ අධිකරණයේ අවසානය මේ අධිකරණයට කරන ලද බරපතලම අගෞරවය. මේක අධිකරණයට කරපු අපහාසයක් පමණක් නෙමෙයි අධිකරණයට කරපු තර්ජනයක්. ඒ කියන්නේ තමන් ජනාධිපති වුණොත් තමුන් තීරණය කරන්නේ වැරදිකරුවන් කවුද නිවැරදිකරුවන් කවුද කියන එක. මේ තරම් බරපතල ප්‍රකාශනයක් අපි ඉතිහාසයේ දැක්කේ නැහැ. ජනාධිපති ධූරය ජනාධිපති අපේක්ෂකයෙකුට හෝ ජනාධිපතිවරයෙක් ප්‍රකාශ කරනවා. එනිසා මේක බරපතල කාරණයක්. මේ තමයි යම් හේකින් රටේ අවාසනාවකට මේ පුද්ගලයා ජනාධිපති වුණොත් ඒ කියන්නේ නොවැම්බර් 16න් පස්සේ අධිකරණ වහන්න වෙනවා. උසාවි නැත. රණවිරුවන් නිදහස් කරනවා කියලා. රණවිරුවන් හිරේ ඉන්න රණවිරුවන් නිදහස් කරනවා කියලා. මම රටේ ජනතාවෙන් අහනවා කිසිම රණවිරුවෙක් යුද්ධේ කළා කියලා අපි හිරේ දාලා තියනවාද? කිසිම රණවිරුවෙක් යුද්ධ කළා කියලා අපි හිරේ දාලා තියෙනවද? රණවිරුවෝ හිරේ ඉන්නේ ඔවුන් දීපු නියෝග නිසා සමහර අය මරලා සමහර අය අතුරුදහන් කරලා එන්නේ හේතු මත උසාවිය විසින් ඔවුන් හිරේ දාලා තියෙනවා. එතකොට ඔවුන්ව හිරෙන් එළියට ගන්නවා කියලා කියන්නේ ඔවුන් ආපුහම වැරදි කරපු අයව එළියෙන් ගැනීම. වැරදි කරන අයට එතකොට මේ රටේ නීතියක් තියෙන බෑනේ. දැන් අධිකරණය හරි ස්වාධීනයි කියලා ඊයේ පෙරදා කියනවා ඒගොල්ලන්ට වාසිසහගත තීන්දුව ආපුහම. එසේම මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාද මෙලෙස අදහස් පළ කළා. දැනුවම් දීම සඳහා බලා සිටින වේලාවේදී යුද හමුදාවේ නිලධාරී 14 දෙනෙක් එයින් මේ ජනරල්ගේ 5 දෙනෙක් ඇතුළුව එක දිනේ එක පෑන් පාරකින් අපිව සේවයෙන් ඉවත් කළා. ඒක ලියලා තියෙන්නේ සර්විස් නෝ ලොංගර් රික්වයර්ඩ් සේවය අනවශ්‍ය ලෙස සලකා ඉවත් කළා. එදී මමත් මේ කණ්ඩායමට යටත් වුණා. දමුදාවේ අස්කලාට පස්සේ පෙබරවාරි මාසේ 7-8 වගේ දිනයකදී මට මතකයි ෆීල්ඩ් මාර්ෂල් සරත්පුංසක මහතාව අත්තනගොඩ ගන්න. එයින් පස්සේ ඔහුලඟ තිබ්බා සැලසුමක් පැහැදිලිවම අනිත් නිලධාරීන් අත්තනගොඩ ගන්න. ඒ වෙලාවේ මම සහ අනිත් නිලධාරීන් නීති උපදෙස් පැතුවා අපගේ ජීවිත ආරක්ෂිතලා මොකද්ද කළ යුත්තේ කියලා. එදින ලැබුණු උපදෙස් අනුව ඒ කාල සීමා තුළට රටින් පිට වී සිටීම තමයි අත්‍යවශ්‍යම කරුණ. මේක නැත්තම් මම වෙලාවේ රටේ හිටියා නම් උගලටත් එන්න තිබ්බා මගෙන් වොයිස් කට් ගන්න රිමාන්ඩ් භාරයට හෝ ඔව් ඒ ඔබ සවන් දෙමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී කරනු ලැබූ ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්න පුද්ගලයන් තිදෙනා පිළිබඳව